ඇස් දෙකට හොරෙන් කතාද ඩොක්ටර් මිහිර් කියනවා දැන් වා බේරුණා රාණි ඔයා හැමදාමත් රාජාත් එක්ක ඉන්න රාජාගේ ඔපරේෂන් එක දැන් සක්සස්ෆුල් රාජා ඉන්නේ ICU එකේ කියලා මේ වෙලාවේ ඩොක්ටර් මිහිර් කියනවා රාණිට කියනවා මීට පස්සේ ඔයා මගේ ඉස්සරහටවත් එන්න එපා කියලා රාණිට කියනවා රාණි හැම කිව්වට පස්සේ ඩොක්ටර් මිහිර් ගැන හිතන්නේවත් නැතුව රාණී දුවගෙන යන්නේ රාජාව බලන්න ICU එකට. මේ වෙලාවේ ගෙදර හැමෝම කට්ටියත් රාණිගේ පස්සෙන් යනවා. මේ වෙලාවේ ඩොක්ටර් මිහිර් රාණි ගැන කල්පනා කරමින් තමයි ඉන්නේ. මෙයා මෙච්චර රාණිට ආදරය කරලත් රාණි ඩොක්ටර් මිහිර්ව කොහොමදවත් ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ඩොක්ටර් මිහිර් ගොඩක් අඬමින් ඉන්නවා. ඒ කොහොම නමුත් රාණි රාජා ඉන්න ICU රූම් එකට ගාවට ගිහින් කියනවා රාජා රාජා මං රාණි කියලා. මේ වෙලාවේ රාජා යාගේ ඇස් දෙක අරිනවා. රාණිට ගොඩක් සතුටුයි. ඒ වගේම රාණිගේ ගෙදර කට්ටියටත්. මේ වෙලාවේ කියනවා රාජා ඔයාට මුකුත්ම වෙන්න දෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ කියන්නේ දෙවියන්ට ලක්ෂ ලක්ෂ වාරයක් ස්තුතියි. මගේ රාජාව බේරගත් එකට කියලා. මේ වෙලාවේ ආශා කියනවා රාණි පුතේ මට සමා වෙන්න මං ඔයා ගැන වැරදියට හිතුවේ කියලා මේ වෙලාවේ අත් දෙක වැඳලා මේ වෙලාවේ රාණිගෙන් සමාව ඉල්ලනවා ආශා කියනවා මේ දෙයට මං ඔයාව වැරදියට හිතුවා මට සමා වෙන්න දුවේ කියලා මේ වෙලාවේ රාණි කියනවා ගිය දේවල් ගියා දැන් වර්තමානයේ දැන් අපි අලුතෙන් හිතමු දැන් මේ දේවල් ගැන වැඩක් නැහැ කියලා මේ වෙලාවේ රාණි කියනවා ලොකු තාත්තායි ලොකු අම්මයි මේ වෙලාවේ මෙතනට ඇවිත් රාජාට දෙනවා මල් පොකුරක්. මේ වෙලාවේ කියනවා මට සමා වෙන්න පුතේ. අපිට සමා වෙන්න කියලා මේ වෙලාවේ ලොකු තාත්තායි ලොකු අම්මයි සමාවයි දෙනවා රාජාගෙන්. රාජා කියනවා එකට කමක් නැහැ කියලා. හිතන් කියනවා රාණි අර දෙය ගේන්න කියලා. මේ වෙලාවේ රාණි අරන් එනවා. රාණි අරන් එන්නේ රාජයි රාණි තරඟ වැදුණු ඒ තරඟාවලියේ සම්මාන ටික. රාජාට පෙන්නලා කියනවා රාණි ජයග්‍රහණය කරා කියලා කියනවා ඔයාගේ සිහින ඉෂ්ට වුණා රාජා අපි දින්න කියලා මේ වෙලාවේ රාණි කියනවා මේ වෙලාවේ රාජාට ඉතාමත් සතුටුයි රාජා මේ වෙලාවේ අඬන්න වගේ ඉතාමත් ගොඩක් සතුටින් තමයි ඉන්නේ කියනවා අපි දින්න රාජා අපි දින්න කියලා කියනවා ඔයාගේ සිහිනේ ඉෂ්ට කරා රාජා මම ඔයාගේ හීනේ ඉෂ්ට කරා අපි දින්න කියලා මේ වෙලාවේ උත්සව කියනවා මේ හැම දෙයකම ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපේ රාණිට. රාණි තමයි සිහින සම්පූර්ණ කරන්න මුල්ම දායකත්වය දුන්නේ කියලා. කියනවා දෙවියන් අපිට උදව් කරපු හින්දා අද අපි දෙන්නම දින්න කියලා. මේ වෙලාවේ රාජා රාණිගේ අත අල්ලමින් කියන්නේ ඔයා හිටිය නැත්තම් අපිට අද දිනන්න වෙන්නේ නැහැ. මේ හැමදේම ඔයා හින්දායි රාණි කියලා. එන් පසු මෙම කතාව වසරකට කල් යනවා. වසරකට පසුව රාජායි රාණි බ්ලූටූත් ස්පීකර් දෙකක් යාගේ කන්දකේ තියාගෙන මේගොල්ලෝ බිස්නස් ඒ කියන්නේ මේගොල්ලෝ මිනිස්සුත් එක්ක කතා කරමින් තමයි යන්නේ. ඒ කියන්නේ රාජයි රාණි එයාලටම කියලා සබත්තු කම්පැනියක් සාදමින් යාලා ගෙදරට එනවා. මේ වෙලාවේ දෙවියන්ව දැක්කට පස්සේ රාණි රාජයි එයාලට හම්බුන ඒ සම්මානය තියනවා පැත්තකින්. ඊට පස්සේ ගිහින් දෙවියන්ට වඳිනවා. රාජයි රාණි දෙවියන්ට වඳිමින් කියන්නේ ස්තුතියි දෙවියනි කියලා. රාණි කියනවා මේ වෙලාවේ දෙවියන්ට ඔබ අද අපිත් එක්ක හිටියේ නැත්තම් අපිට මේ මුකුත්ම කරගන්න වෙන්නේ නැහැ. ඔබ හැමදාමත් අපිත් එක්ක හිටියා. දැන් අපිටම කියලා සබත්තු කම්පැනි එකක් තියෙනවා. ඒ දේ සාර්ථක වුණේ ඔබ නිසා කියලා කියද්දි මේ වෙලාවේ ආශා කියනවා අපිට ස්තුති කරන්න නැද්ද කියලා. මේ වෙලාවේ ආශාට වඳිනවා රාණි රාජායි. මේ වෙලාවේ හැමෝම කට්ටිය මෙතනට එනවා. මේ වෙලාවේ ආශා එයාගේ ළමයි දෙන්නට ආශිර්වාද කරනවා. පුතේ ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න කියලා. මේ වෙලාවේ කියනවා ඔයාලට කොච්චර සල්ලි තිබ්බත් ඔයාලා සරල ජීවිතයක් ගත කරන්නේ මට ඔයාලා ගැන ආඩම්බරයි පුතේ කියලා මේ වෙලාවේ ආශා කියනවා මේ වෙලාවේ හිතං දර්ශන ඇවිත් රාජටයි රාණිටයි ඒ ලැබුණු සම්මානයට සුබපතනවා ඔයාලගේ සාර්ථකත්වයට අපි ගොඩක් සතුටුයි ඔයාලා දින්න කියලා මේ වෙලාවේ හැමෝම කට්ටිය කියනවා මේ වෙලාවේ කියනවා නැහැ අපි නෙමේ අපි හැමෝම පවුලේ හැමෝම කට්ටිය තමයි අපිට උදව් කරන්නේ උත්සව තමයි අපේ කලමනාකරු හිතන් තමයි මේ අපේ සපත්තු කම්පැනි බලාගන්නේ ඉතින් අපි හැමෝටම ඉන්නවා අපි හැමෝම දින්න කියලා මේ වෙලාවේ රාජා කියනවා මේ වෙලාවේ කියනවා හරි හරි පූජාවට ලෑස්ති වෙලා එන්නම් කියලා මේ දෙන්නේ යද්දි ආශා ආයමත් දෙවියන්ට වදිනවා එයාට මේ දුන්න උදව්වට මේ වෙලාවේ ආශා ගෙදර වැඩ කරන මිනිස්සෙක්ට ගෙදර වැඩ කියද්දි මේ වෙලාවේ
පිටිපස්සෙ ඉඳන් ලොකු අම්මා කියන්නේ ආශා ආශා කියලා කතා කරනවා. ලොකු අම්මා කියනවා මේ පූජාවේ වැඩ කටයුතු මම්ම කරන්නම් කියලා. මේ වෙලාවේ මතක් වෙනවා ආශාට ලොකු අම්මා එයාගේ මහත්තයා මරණට වෙලාවේ කියපු දේවල් කියපු වයිවාරණ දේවල් මතක් වුණාට පස්සේ මේ වෙලාවේ ආශා කියනවා ආ ඔයාට මතක් වුණාද ඔයා එදා දවසේ කියපු දේ කමක් නැහැ ඔයා ඔය වැඩ ටික බලා ගන්න කියලා කියනවා මේ වෙලාවේ ලොකු තාත්තා බිම වැටෙන සල්ලි අහුලමින් තමයි ඉන්නේ මේ වෙලාවේ ලොකු අම්මට ගොඩක් කේන්ති ඉතින් මේ වෙලාවේ ලොකු තාත්තා නැගිට ගන්නත් විදිහක් නැහැ පුටුවක් අල්ලමින් නැගිටමින් ඉන්නවා ඔය වෙලාවේදී රාජා බාත්รูම් එකේ ඉඳන් ඔලුව පිහදාමින් එනවා රාණී රාණියාගේ මාලේ දමමින් තමයි ඉන්නේ ඔය වෙලාවේදී රාජාත් රාණී ඉන්න තැනට එනවා ඔය විදියට තමයි ඇස් දෙකට හොරෙන් කතාව ඉදිරියට යන්නේ ඉදිරියේදී බලාපොරොත්තු වෙමු ඇස් දෙකට හොරෙන් තුලින් ඉදිරියට අවසානයට පෙර